ඉදිරිපත්තේ පාතාලයක රජයේ නිවාස දෙන බව කියා කෝටි 150කට විදලා. වංචාවට හසු වූ පිරිස 300ක් නිවසකට ලක්ෂ 22 බැගින් අරන් නිවාස අධිකාරියේ නිවෙස්වලට හොර යතුරුත්. තිසරවින්ද්‍ර පෙරරාගෙන එන වාර්තාව. ජනාධිපති ලේකම් කාර්යාලයේ හා නිවාස සංවර්ධන අධිකාරියේ ලිපි ඉදිරිපත් කර මාලිගාවත් ඇපල්වත් බැගින් අරන් නිවාස අධිකාරියේ නිවෙස්වලට ඇපල්වත්තේ පාතාලයක රජයේ නිවාස දෙන බව කියා කෝටි 150කට විදලා. වංචාවට හසු වූ පිරිස 300ක් නිවසකට ලක්ෂ 22 බැගින් අරන් නිවාස අධිකාරියේ නිවෙස්වලට හොර යතුරුත්. තිසරවින්ද්‍ර පෙරරාගෙන එන වාර්තාව. ජනාධිපති ලේකම් කාර්යාලයේ හා නිවාස සංවර්ධන අධිකාරියේ ලිපි ඉදිරිපත් කර මාලිගාවත් ඇපල්වත්තේ පාතාලයකු රජයේ නිවාස ලබා දෙන බව කියමින් සිදු කළ රුපියල් කෝටි 150කට අධික වංචාවක් අරුණට වාර්තා වෙනවා කියලයි අපිට කියන්නේ. දැන් මේ පුවතත් බොහොම හොඳින් අහගන්න. මොකද දැන් අපිට හැමදාම අහන්න ලැබෙනවා මේ වගේ වංචාකාරයන් පිළිබඳව. මේ වන විට රජයේ නිලධාරීන්, කෝටිපති ව්‍යාපාරිකයන්, මධ්‍යම පාන්තිකයන් ඇතුළු 300කට අධික පිරිසක් නිවාස වංචාවට හසු වෙලා තියෙනවා කියලා පැමිණිලි කිහිපයක් කොළඹ අපරාධ කොට්ටාසයටත් යොමු කරලා තියෙනවා. කොළඹ පිටි නිවාස සංකීර්ණ අධිකාරිය මගේ නිදි කරන මහල් නිවාස සංකීර්ණවල නිවාසවලට හොරෙන් යතුරු කපල ඇතුළු වෙලා නිවාස පෙන්නලා තියෙනවා. මේ නිකම්ම නිකම් කරන හොරකම් නෙමෙයි මේවා. අර හොරුන්ගේ තුරු කම්බ හොරු කියලා කියනවනේ. අනේ ඒ වගේ හොරකම් මේවා. මේ නිවාස සංවර්ධන අධිකාරියේ නිවාසවලටයි මේ හොරෙන් යතුරු කපල ඇතුළු වෙන්නේ. එහෙම ලීසියෙන් එහෙම කරන්න පුළුවන්ද? දැන් තමන්ගේ නෝන නිවසකට ගිහිල්ලා මේක විකුණන්න තියෙනවා මෙන්න මෙහෙමයි කියලා එහෙම කියන්න පුළුවන්ද මේ කෙනෙකුට? ඉතින් සම්බන්ධතා තියෙනවද නැද්ද කියන්න අපි දන්නේ. අපි අහන්නේ ප්‍රශ්න කරන්නේ එහෙම කරන්න පුළුවන්ද කියලා. කොහොම හරි එහෙම පෙන්නලා තියෙනවා. එතකොට ජනාධිපති කාර්යාලයේ හා නිවාස සංවර්ධන අධිකාරියේ ලිපි ශීර්ෂ හා ලියවිලි සකස් කිරීමටත් මෙම ජාවාරම් කරුවන් කටයුතු කරලා තියෙනවා. නිවාස මිලදී ගන්නට පැමිණෙන අයගේ නමට විදුලි බිල්, ජල බිල් ඇතුළු ලිපුගණු පවා සකස් කරලා දීලා තියෙනවා. දැන් එතකොට ඊට පස්සේ දැන් මේක කරලා තියෙන්නේ තරව කරුවන් කීප දෙනෙක් සම්බන්ධ කරගනිමින් තමයි මේ මාලිගාවත්තේ පාතාලය මේ කියන විදිහට මේ වැඩේ මෙහෙවලා තියෙන්නේ. දැන් රුපියල් ලක්ෂ 22 ගානනේ ආය කරලා තියෙන නිවසකට දැන් අත උඩින් වාසීනේ. දැන් ඉතින් එහෙම වාසි වුණාම එකක් දෙකක් නෙමෙයි, හෙටි විදියේ ස්වර්ණාභරණ ව්‍යාපාරිකයෙක්, කෝටිපති ව්‍යාපාරිකයෙක් රුපියල් කෝටි 4ක නිවාස අරගන්න ගිහිල්ලා තියෙනවා. දැන් ලක්ෂ 22කට මේ කාලේ නිවසක් ලැබෙන්නේ නැහැ. ඉතින් එතකොට ඇත්තටම නුවණින් විමසා බලන්න කියන එක හැම තැනටම අදාළයි නේද? කල්පනා කරන්න ඕනේ මේක වෙන්න පුළුවන් දෙයක්ද? එතකොට දැන් හැම ලිය කියවිල්ලක්ම තිබුණත් පොඩ්ඩක් සැකේ වාසිය තමන්ගේ පැත්තට තියාගන්න. මොකද අපිට ඊයේ දැනගන්න ලැබුණා පිරමීඩ ආකාර තවත් වංචාවක් සිද්ධ වෙනවා කියලා. මේවට රැවටෙන්න එපා කියලා සමාජය දිගින් දිගටම දැනුවත් කරද්දිත් තාමත් රැවටෙන්නේ ඇයි? අපි දේශපාලකයන්ටත් රැවටෙනවා, වංචාකාරයන්ටත් රැවටෙනවා. අපි ඇත්තටම මෙහෙම රැවටෙන්නටම මේ සමත් උපන් ජාතියක්ද කියලා හිතෙනවා මේ දේවල් දකිද්දි. අපි දිනමින පුවත්පතේ මුල් පිටුවේ තවත් පුවතකට අවධානය යොමු කරමු. ඉන්දියාව දැන් අපිට තවත් ළඟ වෙලා, ඒ කියන්නේ ලේසියෙන් යන්න පුළුවන් වෙලා, ඉන්දිය සංචාරකයන් වැඩියෙන් ගෙන්වා ගන්න ශ්‍රී ලංකා ඉන්දිය සමුද්‍රීය මගී ප්‍රවාහනය වැඩි දියුණු කරයි. මගේ ප්‍රවාහන යාත්‍රාවල අපගමන බද්ද ඇමරිකන් ඩොලර් 5ටත්, මගේ නෞකාවල අපගමන බද්ද ඇමරිකන් ඩොලර් 20ටත් අඩු කරයි. මගේ කුට කිලෝග්‍රෑම් 60ක නිදහස් ගමන් මලු දීමනාවක්. සමන්මලී ප්‍රියශාන්ති අපට ඒ බව කියන්නේ. මෑත කාලයේදී මෙරටට පැමිණි සංචාරකයන්ගෙන් අති බහුතරයක් ඉන්දිය සංචාරකයන් බැවින් තවදුරටත් ඔවුන් ආකර්ෂණය කර ගැනීම සඳහා ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර සමුද්‍රීය මගී ප්‍රවාහනය වැඩි දියුණු කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට රජය තීරණය කර ඇතැයි කැබිනට් ප්‍රකාශක ඇමති ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේය කියලා මේ පුවතින් අපට කියනවා. දැන් අපට මතකයි ඉස්සරත් අපේ වැඩිහිටියන් කියනවා ඉන්දියාවට ගිය හැටි නැව් වලින්. ඒ සඳහා වරාය නාවිකා ගුවන් සේවා ඇමති නිමල් සිරිපාලද සිල්වා මහතා ඉදිරිපත් කරන ලද සංදේශයකට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමි වුණා කියලා තමයි දැනගන්න හම්බ වෙන්නේ. ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර සමුද්‍රීය මගේ ප්‍රවාහනය ප්‍රවර්ධනය කිරීම සඳහා දෙරටේ සංචාරකයන්ට අඩු පිරිවැය සහිත සංචාරක හා ප්‍රවාහන ගාස්තු ක්‍රමවේදයක් හඳුන්වලා දීලා තියෙනවා. මගේ ප්‍රවාහන යාත්‍රා වලින් පිටව යන මගීන්ගෙන් මෙතෙක් අය කළ අපගමන බද්ද ඇමරිකන් ඩොලර් 5 දක්වාත්, මගේ නෞකා මාර්ගයෙන් මෙරටින් පිටව යන මගින්ගෙන් මෙතෙක් අය කළ අපගමන බද්ද ඇමරිකන් ඩොලර් 20ක් දක්වාත් අඩු කරන්නට මේ අනුව පියවරගෙන තියෙනවා. දැන් ඒ වගේම අර කලින් කිව්වා වගේම මේ යනකොට අර මේ තමන්ගේ ට්‍රැවලින් බෑග් එක කිලෝ 60ක් ලෙස අරගෙන යන්න පුළුවන්. එතකොට මෙරටින් දේවල් එහෙට ගෙනියන්නත්, එරටින් දේවල් මෙහෙට ගෙන එන්නටත් පුළුවන් වෙනවා. පෞද්ගලිකව කෙනෙක් ගමන් කරනවා නම් කිලෝ 60ක භාණ්ඩ අරගෙන යන්න එන්න පුළුවන් වෙනවා. මේ විදිහට ශ්‍රී ලංකා ඉන්දිය සමුද්‍රීය මගී ප්‍රවාහනය වැඩි දියුණු කිරීමේදී. දසත නිවුස් ප්‍රධාන පුවත් විකාශය සවස 6:25ට සුප්‍රීම් ටීවී ඔස්සේ දවසේ දසත පැතිරුණු පුවත් ඇසිල්ලෙන් දැනගන්න. දසත YouTube නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරන්න.